අයිබෝවන් අද අපි එසෙල්ලාට් කැපේ වෙතින් කතා කරන්න යන්නේ මහනුවර යුගයේ පිටසිතුවම් කලාව සම්බන්ධව. මහනුවර යුගයේ ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 1591 පළවෙනි විමල ධර්ම සූරේ රජතුමාගේ. ඒ අවසාන වන්නේ කීර්තිසිංහ රාජසිංහ රජතුමාගේ කාලයේ. ඉතින් මේ දීර්ඝ කාල සීමාව තුළ ඉත අලංකාර සිතුවම් සමුදායක් අපිට මහනුවර යුගයේදී බලා ගන්න පුළුවන්. මහනුවර යුගයේ සිතුවම් රට පුරාම විවිධ ස්ථානවලින් දැකිය හැකි. එහෙදි ප්‍රධාන වශයෙන් දෙගල්දොළු රජමහ විහාරයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මැදවෙල ටැම්පිට විහාරයේ මාතලේ රිදී විහාරයේ මහනුවර ගංගාරාමයේ වගේම දමුල්ල රජමහ විහාරයත් විශේෂිත ස්ථාන. අපි මහනුවරගේ සිතුවම් ඇඳීමට මතුපිටේ තලය සකස් කරගත්තේ කොහොමද කියලා කතා කරොත්, වාරිච්චි බිත්තිවල පාගන ලද මැටි හා වැලි මිශ්‍රණයක් කැඳ වතුර එක්කර මුලින්ම සාදාගෙන ඒ පළමුව මතුපිට ආලේප කරලා, ඊට පස්සේ ඒ මතුපිට සිනිඳු කිරිමැටි තට්ටුවක් ගානවා. දැන් ඒ මත මකුළු මැටි තට්ටුවක් යොදනවා. ඊට පස්සේ මේ මැටි සහ වැලි දෙකට එක බැගින් උබදාමයක් කැඳ වතුරෙන් අනාගෙන ඒ මත සුදු පැහැය ආලේප කරලා තමයි සිතුවම් ඇඳලා වර්ණ ගැන්වීම කරලා තියෙන්නේ. මේ ඔබ දකින දෙගල්දොරුව රජමහා විහාරයේ ඇති අලංකාර සිතුවමක්. ඔබට පේනු ඇති අලංකාර වර්ණ සංයෝජනයක් සහිතව සිතුවම කරලා තියෙන ආකාරය. මේ තියෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලංකාර කැටයමක්. ඒක විශේෂයෙන් සත්ත්ව රූප යොදාගෙන තියෙනවා. මේ සිවිලිමට සම්බන්ධව කරපු නිර්මාණයක්. එතකොට දෙගල්දොරුව රජමහා විහාරයේ ඇති දේව රූපයක් තමයි ඔබ මේ දකින්නේ. අපි මහනුවරගේ සිතුවම් වල විශේෂිත ලක්ෂණ පිළිබඳව කතා කරොත්, මහනුවරගේ සිතුවම් අනුරාධපුර පොළොන්නරු යුගල සිතුවම් වලට වැඩිය විශේෂ ආකාරයක් ගන්නවා. විශේෂයෙන් මහනුවරගේ චිත්‍ර ශිල්පීන් ලෙන් විහාර ආශ්‍රිතව තමයි වැඩි වශයෙන්ම නිර්මාණකරණයේ යෙදিলা තියෙන්නේ. එතකොට වාමේ සිට දකුණට ගලාගෙන යන කතාවක් මේ වගේද කියනවා. එතකොට මේ චිත්‍රවල තවත් විශේෂත්වයක් තමයි මේ හැම චිත්‍රයකම හැඩ එක් පටන් ගන්නෙ පාදමේ සීමාවෙන්. අපි ගස් පොළම් මිනිස් රූප කොයි දේ ගත්තත් පාදමේ සීමාවෙන් තමයි සියල්ලම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මේ චිත්‍රවල හිස්තැන් පුරවන ඉතා අලංකාර මල් මෝස්ත්‍රය යනාදී යොදාගෙන තියෙනවා. පිහිටි ගලේ එම නැන වරිච්චි බිද්දී බදාම තවරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මං කො මහනුවරගේ සිතුවම් වමේ සිට දකුණට ගලාගෙන යන කතාවක් කියනවා කියලා ඔබට පේන ඇති. මේ අලි ඇතුන් ගමන් ගන්න ආකාරයක් පෙන්වන සිතුවම. මෙහි අලි ඇතුන්ගේ ඔබ දකින්න ඇති අලි ඇතුන් ගමන් කරන විලාසය බොහොම පැහැදිලිව පෙන්වනවා. මේ සමහරුගේ කකුල් ඉස්සිලා තියෙනවා. හරි අලංකාර සිතුවම. එතකොට මං කො පාදමේ සීමාවෙන් හැම හැඩයක්ම පටන් ගන්නවා කියලා ඔබට පේන ඇති. මෙම රූපේ අලි තුන් දෙනෙක් තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගේම කකුල් එක හා සමානව එකම පාදමෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් වෙන මැද හරියකින් චිත්‍ර රූප පටන් අරගෙන නැහැ. මිනිස් රූප වුණත් පාදමේ සීමාවෙන් තමයි පටන් අරන් තියෙන්නේ. මේක විශේෂිත වූ ලක්ෂණයක් මහනුවරගේ චිත්‍ර කලාවේ. එතකොට මේ දෙගල්දොරුව රජමහා විහාරයේ ඇති ජාතක කතාවම සිතුවමත් තමයි මේ දකින්නේ ඔබ. මංක විවිධ මල් මෝස්තර යොදාගෙන තියෙනවා කියලා ඉඳ ඇති තැන් පුරවන්න. එතකොට මේ සිතුව මේ ඔබට පේන ඇති අලංකාර මලක් යොදලා තියෙන. ඒක මේ කතාවේ කොටස් වෙන් කරන්න ගහක් ගියක් වගේ දෙකින් තමයි මේ දිගට ගලාගෙන යන කතාවේ ඒ සිද්ධීන් වෙන් කරලා තියෙන්නේ. එතකොට මම ඒකත් විස්තරය කිව්වම ඔබට පේන ඇති මේ දෙගල්දොරුව රජමහාවේ බිත්ති බදාම තවර නිර්මාණය කරලා තියෙන සිතුවම. මේක මේ තීරු ආකාරයට වෙන් කරලා එකිනෙක කතා තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. මහනුවරගේ සිතුවම් වල තවත් සුවිශේෂීම ලක්ෂණයක් තමයි ප්‍රාණවත් රේඛා භාවිත කර තිබීම. මානව රූප ඇඳීමේදී වක්‍ර රේඛා භාවිතය නිසා තාත්වික බව උපරිම වශයෙන් රැකගෙන තියෙනවා. විශේෂයෙන් මල් වැල් පලාපෙති ලී වැල් ආදී අඳිනකොට වර්ණවලට වඩා රේඛාව ප්‍රධාන වෙලා තියෙනවා. ඒ වගේ මේ අවස්ථාවට අනුව තද රේඛා වගේම සියුම් රේඛාත් භාවිත කරලා තියෙනවා. කෝට්ටේ රජමහා විහාරයේ ඇති සිතුවමක් තමයි ඔබ මේ දකින්නේ. ඔබට පේන ඇති වර්ණ සංයෝජනයේ තියෙන අලංකාර අපූර්වත්වය. ඒ වගේම අපි මහනුවරගේ සිතුවම් සඳහා මේ වර්ණ ලබාගත්තේ කොහොමද කියලා කතා කරොත්, අතීතයේ වර්ණ ලබාගත් ආකාරයේ විවිධාකාරයි. ඒ කියන්නේ මෙතනදී කහ වර්ණය ගත්තොත් ඒක අරගෙන තියෙන ගෝකටු කිරිවලින්, නිල් පෑය හදාගෙන තියෙන නිල් ආවරිය පත්‍ර තලලා ඒවා යුස උණු කරලා අරලු වලින්, ඒ වගේම නිල් පෑය යොදා ගන්න තියෙන කංජ වර්ගයක්ද භාවිත කරලා තියෙනවා.
එතකොට මේ රත්තරන් පැහැ නම් සියන් රටින් ගෙන්වගෙන තියෙනවා. සුදු පාටට හුරු පැය සදාගෙන තියෙන්නේ මතුරට අසල පැටක්කම කියන ගමේ පිහිටි මක්කුළු ලෙනනල් එදකින් ලබාගත් පස්විශේෂයකි විශේෂයකි. ඒ වගේම හිරිගල් පුලස්සල ලබාගත් අලුහුණුද භාවිත කරලා තියෙන බව පැහැදිලි වෙනවා. එතකොට රතු පාට ඉන්දියාවෙන් ගෙන්වාගත් සාදි ලිංගම් නම් ද්‍රව්‍ය හා ගුරුගල් කුඩු භාවිතයෙන් තමයි රතු පාට යොදාගෙන තියෙන්නේ. විශේෂ මහනුවර යුගයේ චිත්‍ර සඳහා රතු පැහැ වැඩි වශයෙන් යොදාගෙන තියෙනවා. බාහිර අලංකාරය සඳහා කළු පැහැ, පොල් කටු අඟුරු කුඩු හා දැලි වර්ග යොදාගෙන කොළ පාට අඟුණ රණවරා මිදෙල්ල වගේ කොළවල විෂ භාවිතයෙන් සකස් කරගෙන තියෙනවා. ඉතින් මේ පරිසරයේම තමයි මේ හැම වර්ණයක්ම සකස් කරගෙන තියෙන්නේ. කුමාරකන්ද විහාරයේ ඇති විවිධ වර්ණ යොදා අඳිනන සිතුවමක් තමයි ඔබ මේ දකින්නේ. මං කියවලා අත්තු කහ සුදු කළු විවිධ වර්ණ යොදාගෙන තියෙනවා කියලා. ඒක අපිට පැහැදිලි පේන ඇති මේ සිතුවේ මේ අලංකාරත්වය. මහනුවරේගේ සිතුවම් වල වර්ණ භාවිතය. දැන් මේ හදාගත්ත වර්ණ කොහොමද භාවිත කරලා තියෙන්නේ කියලා බැලුවොත් වර්ණ භාවිතයේදී පසුතලයට තමයි වැඩි වශයෙන්ම අවධානයක් යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ රතු පැහැය තමයි වැඩිපුර යොදාගෙන තියෙන්නේ. එරණ ප්‍රධාන වශයෙන් සුදු කළු රතු කහ හා පලාවන් පැහැය භාවිත කරලා තියෙනවා. මෙතනදී මිනිස් හා දේව රූප වර්ණ කිරීමේදී සාමාන්‍ය ආභරණ වල හා සළු පිළිවෙල සියුම් කොටස් පවා වෙන වෙනම අඳුර ගන්න පුළුවන් විදිහට වර්ණ ගැන්වීමට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ රේඛා කරණයෙන් පස්සේ මේ රේඛාවෙන් පිටට වර්ණ වලට යා නොදී ඉතාම පරිස්සමින් කරපු නිර්මාණ විශේෂයක් විදිහට මහනුවරගේ සිතුවම් අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන් කුලවතුන්ගේ රූප චාවි වර්ණයෙන් ඒ වගේම කුලහීනයන්ගේ රූප ශ්‍යාම වර්ණවලින්ද වර්ණ ගැන්වීමට උත්සාහ දරලා තියෙනවා. මේ ඔබ දකින්නේ දේව රූප සමූහයක්. ඔබට පේනවා ඇති මෙතන විවිධ වර්ණ භාවිත කරලා තියෙනවා ඒ රූප වෙන වෙනම හඳුනා ගන්න. එතකොට අපි මහනුවරගේ සිතුවම් වල පරිසරය දක්වලා තියෙන ආකාරය ගැන කතා කරොත් පරිසරයේ විවිධ දේ සිතුරු විවිධ ආකාරයෙන් සිතුවමට නගලා තියෙනවා. ඒද විශේෂයෙන් ගස් ඇඳීමේදී බිම සිට අඳින ලද ගසේ දෙපැත්තට අතු යොදලා ඒ අතු දෙපස කොළ පේලි පේලි ලෙස තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් ඉතාම අලංකාරව මේ සාක හැඩ ගැන්වීම කරලා තියෙනවා. එතකොට අපි බෝගස්සේ ඇඳීම බැලුවොත් හරිම ලස්සන ශිල්ප ක්‍රමයක් තමයි භාවිත කරලා තියෙන්නේ. එතකොට ගංගා වගේ දේවල් අඳිනකොට පරිමාණ ලක්ෂණ නම් ඒතරම සලකලා නැහැ. ඇත්තටම උඩ සිට පහළට වැටෙන්න ඇඳපු ගංගාව නිල් පාට පසුබිමක සමහර කලර තරංග රේඛා ඇඳලා තියෙනවා. ඒ වගේම පීනන මසුන් නිලුම් මල් ආදියත් ඒවැදි දක්වලා තියෙනවා. මේ ඔබ දකින්නේ මහනුවරගේ සිතුවම් වල ගස් ඇඳලා තියෙන ආකාර කිහිපයක්. විවිධ හැඩතල යොදාගත්තත් ඒ ගස්වල අතු කොළ යොදාගෙන තියෙන ආකාරය ඔබට පේන ඇති දිමාන රූප විදිහට තමයි දක්වලා තියෙන්නේ. මහනුවරගේ සිතුවම් වල සත්ත්ව රූප නිරූපණය. අපි දැන් ගැන කතා කරොත් මහනුවරගේ සිතුවම් වල වැඩි වශයෙන්ම අලංකාරව ඇඳලා තියෙන අලියතුන්ගේ සිතුවම්. දෙගල්දොර රජ මහ විහාරයේ සිතුවම කලියතුන් ගමන් ගන්න සජීවී ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ජාතක කතා ගත්තොත් ඒ ජාතක කතාවල ඇඳපු සිතුවම් වලට ඒ කතාවට අදාළ සතුන් ඇඳීමට උත්සාහයක් දරලා තියෙනවා. අපි මහනුවරගේ සිත්තරුන් ගැන කතා කරොත් මෙච්චර අලංකාර සිතුවම් කලාවක් ලංකාවට දායාද කරපු සිත්තරු කවුද කියලා කතා කළොත් මහනුවරගේ සිත්තරු ලෙස වඩාත්ම ප්‍රසිද්ධියක් උසලන්නේ දෙවරගම්පල සිල්වා, දේවේන්ද්‍ර මූලාචාරි හා නීලවෙල චිත්‍රශිල්පි පරම්පරාව. විශේෂයෙන් ඔවුන් කොට්ටල් බද්ධ කාර්යාංශල සේවය කරලා තියෙනවා. රජුන්ගේ ආභරණ තැනීම යනාදී කටයුතුල ඔවුන් නිරත වෙලා ඉඳලා තියෙනවා. ඉතින් කේතුසි රාජසිංහ රජතුමාගේ කාලයේදී මේ දෙවරගම්පල සිල්වත් යන සමග තව 6 දෙනෙක් මහාන වෙලාත් ඉඳලා තියෙනවා. අතට මේගොල්ලන් මේ බොහොම හොඳ සිල්වත් පුජ්‍යලයන් විදිහට තමයි මේ චිත්‍රවල චිත්‍ර කර්මාන්තය යෙදලා තියෙන්නේ. දැන් මේගොල්ලන්ට අමතරව නයිදේ නම් පරම්පරාවකුත් මහනුවරගේ සිත්තරුන් ලෙස කටයුතු කරලා තියෙනවා. කොළඹ නයිදි, ගල්ලෙන් නයිදි, බැබිලේ සිත්තර නයිදි, සේරුගොලි සිත්තර නයිදි, මද්දුම නයිදි යනදි මේ වගේ මහනුවරගේ සිත්තර පරම්පරාවක්ම ඉන්නවා. මහනුවරගේ සිත්තරන් වලට බලපාපු විදේශීය ශිල්පකමක් තියෙනවා. ඇත්තටම ඉංග්‍රීසින්ගේ බලපෑම මහනුවරගේ සිතුවම් වලට බලපාලා තියෙනවා. දෙගල්දොර රජ මහ විහාරයේ සිතුවම් වලම තුවක්කුව කටින් ගත්ත මාරයාගේ රූප වගේ ඇඳීමේ මෙව පැහැදිලි වෙනවා. එතකොට සියම් දේශයේ බුදු පිළිමවල තිබු සිරස්පත කේතුමහලව හා සිවුරු සැකැස්ම මහනුවරගේ සිතුවම් වල දකින්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ සාංචි විහාර සිතුවම් වල ඇති ගස් ඇඳීමේ කලාව එහෙම දෙන පත්‍රයෙන් වෙන්න පෙන්නමින් ගස් සිතුවම් කිරීමත් විශේෂත්වයක්. ඒ වගේම මිසර සිතුවම් වල තිබුණු ආරම්භයක්
මහනුවරගේ සිතුවම්වල දකින්න පුළුවන් කියලා කියන කෙන ලියවැල්වල ආරම්භක අවස්ථාව තියෙන මිසර සිතුවම්වල ඉතින් ආනන්ද කුමාරස්වාමී මහතා කියන මහනුවරගේ සිතුවම්වලත් ඒ ලියවැල්ම දකින්න ලැබෙනවා කියලා. ඊළඟට එකම හැඩති මල්මොස්තරලින් සිවිලිම අලංකාර කිරීමේ කලාව තියෙනවා. ඉතින් එතෙන්දී පසුබිමට රතු වර්ණයේ යොදලා ඒ චිත්‍ර සකස් කරලා තියෙන බුරුම ආභාසයෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ මහනුවරගේ චිත්‍ර කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් බොහෝ අවස්ථාවල මුද්දර සඳහාත් මහනුවරගේ සිතුවම් යොදාගෙන තියෙන මේ ඔබ දකින්නේ වෙන අවස්ථාවක්. ඉතින් මහනුවරගේ රජ කරපු බොහෝ රජවරු විහාර ආරාම තැනින් කටයුතු වලට සහාය වෙලා තිනවා. ඒ සමගම මහනුවරගේ චිත්‍ර කලාවත් පෝෂණය වුණා. රට පුරා විවිධ ස්ථානවලින් මහනුවරගේ සිතුවම් හමුවීමේ ඒ බව මනාම පිළිබිඹු වෙනවා. ඒ අද වෙනකොට විදේශිකයින් සඳහා අලෙවි කිරීමටත් මෙම චිත්‍රකලා සම්ප්‍රදායට අනුව යන සිතුවම් විශේෂ විකිණීමට තිබෙන අතර ලංකාවේ බතික් කලාවද විශේෂත්වයක් ගන්නවා. ඉතින් මහනුවර ප්‍රදේශයේදී මහනුවර යුගයේ තාමීනික බිත්ති සැරසිලි ආදී විකිණීමට තිබෙන අයුරු දැකීමෙන්ද මහනුවරගේ චිත්‍ර කොතරම් අපූර්වදයි ඔබට හැඟෙනු ඇති. ඉතින් මම හිතනවා ඇත්තටම ඔබ මහනුවරගේ චිත්‍ර කලාව සම්බන්ධ මේ වීඩියෝ එකකින් තොරතුරු රසක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙනදට අපි සමු ගන්නවා. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ එක නරඹලා ඔබේ අදහස් අපිට කමෙන්ට්ස් කරන්න, ඒ වගේම ලයික්ස් කරන්න, ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ මගින් අපව ධීරමත් කිරීමෙන් ඔබට මේ වගේම තවත් වටිනා වීඩියෝවක් නොදුරු අනාගතයේදී ලබා දීමට අපි කටයුතු කරනවා. බොහොම ස්තුතියි.